ජීවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තවත් අලංකාර ලස්සන දවසක් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා අද දවසෙත් අපි යනවා අලංකාර වූ ආශිර්වාද වචනයට ශුද්ධ බයිබලයේ එපිස 4 වන පරිච්ඡේදයේ 26 සහ 27 පද අද දවසේ ඔබගෙත් මගෙත් ආශිර්වාද වචනයයි කෝප වුණත් පව නොකරන්න ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න යක්ෂයාට ඉඩ නොදෙන්න හල්ලෙලුයා අද දවසේ මේ අලංකාර වචනේ ඔබගේ පාදයට පහනක් ඔබගේ මාවතට එලියක් වෙන්න යනවා ආමෙන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා කෝප වුණත් පවුන කරන්න ගොඩක් කලාවට අපි තාම භෞමිකව මේ පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්යන් විදියට කෝපය අපි එකිනෙක කෙනා තුල ඇති වෙනවා වචනේ කියන ඔබ හදිස්සියේවත් කෝපය කියලා කියන්නේ හොඳ දෙයක් නොවේයි නමුත් ඔබ හදිස්සියේවත් කෝප වුණොත් පව නොකරන්න ඇයි කියන්නේ කෝප වුණොත් පව නොකරන්න කියලා අපි දුර්වල වුණ ගමන් කෝප වීමත් එක්ක අපි දුර්වල වෙනවා අපිට පාලනයක් නැති වෙනවා කටට එන වචන ඔහෙ කියලා දානවා අපි ඍණවාදී වචන ශාප කිරීම එතකොට අපි මිනිස්යාගේ සිත රිදවලා කතා කරලා ඒයව පහතට දාලා මිනිස්සෙක් ඔබ දන්නවද ඔබගේ මගේ කෝපය නිසා කතා කරන වචනේ නිසා මිනිස්සෙක් සිය දිවි නසා ගන්නා වූ තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන් ඔබගේ මගේ වචනේ නිසා පහතට වැටිලා 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 විශාල මානසික ආතතියකට පත් වෙන්න පුළුවන් අපි කේලම් කියාගෙන අපි කෝප වුණාම යාට මෙයාට විරුද්ධව කේලම් කියනවා අපි උගුල් අටවනවා අපි බොරු කියනවා පරුෂ වචන කියනවා අසභ්‍ය වචන කියනවා කෝප වුණත් පව නොකරන්න මේ කෝපය ඇවිලිලා 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 ගිහිල්ලා මරණයක් දක්වා යන තරම් විශාල වෙන්න පුළුවන් ඒකයි කියන්නේ කෝප වුණාම පව නොකරන්න ඒක තියාගෙන ඉන්න එපා කෝපේ තියාගෙන ඉන්න එපා ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න අපි සමාව අරගෙන සමාව දීලා අපි යටහත් පහත් වෙලා අපි නිහඬ වෙලා අපේ කෝපය යටත් කරගන්න අවශ්‍යයි පාලනය කරගන්න අවශ්‍යයි එහෙම නොකරොත් මොනවා වෙනවා කියලාද කියන්නේ යක්ෂයාට ඉඩ දුන්නා හා සමාන වෙනවා යක්ෂයාට ඉඩ නොදෙන්න ඔබගේ මගේ කෝපය රාත්‍රී ඒ ඉර බැසලා ඒ උදෑසන ඊළඟ දවස් උදාවෙන්ට ප්‍රථමයෙන් අපේ කෝපය පහ වෙලා යන්න අවශ්‍යයි සමාව අරගෙන සමාව දීලා සමාදාන සිතින් අපි නිින්දට යන්න අවශ්‍යයි නැතිනම් අපි ඊළඟ උදෑසනත් අවදි වෙන්නේ කෝපෙන්ද එදා දවසත් ඒ කෝපයත් එක්කම දවස සම්පූර්ණයෙන්ම නාස්ති වෙලා යනවා අපි කෝපය පවතිනකොට තව තව දේවල් ඒක කර ඒ කෝපය නිසා කරන්ට අපි තීන්දුව తీරන ගන්නවා අවසානයේ මරණයක් දක්වා අපි මිනිමැරුමකට යන තරම් අපි ඒ ජීවිතයක් නාස්ති කරන තැන දක්වා අපේ කෝපය පවතින්ට යනවා අපි ඉර බසින්ට ප්‍රථමයෙන් කෝපය අපගේ ජීවිතෙන් පහ කර නොගත්තොත් අපි ඒ කෝපෙන් ඉවත් නොවුනොත් අපේ ආත්මෙන් ඒ කෝප ස්වභාවය පහ නොවී ගියොත් අපි රෝග බවට පත් වෙයි අපි රෝහල් ගත වෙන තත්ත්වයට දක්වා අපේ කෝපය ඉහළ යයි ලේ කැටි සිරවීම අධිකව අධික රුධිර පීඩනයේ ඉහළ නැගීම එතකොට අපේ ශරීරයේ තිබෙන සමබරතාවය අසන්තුලනය වෙලා අපි විවිධාකාර රෝග වලට පත් වෙයි යක්ෂයා ඒවෙන් වාසි ලබනවා එම නිසා සතුරා වාසි නොලබන පිණිස කෝප වුණත් පව නොකරමින් ඉර බසින්ට ප්‍රථමයෙන් අපගේ කෝපය පහ කර දමන්න අවශ්‍යයි අද දවසෙත් වචනය ඔබට ආශිර්වාදයක් වේවා ස්වාමින් වහන්සේ තුල ඉතාමත් අලංකාර ආශිර්වාදමත් දවසක් ඔබ සැමට ජේසු පිහිටයි